මාධ්‍ය කලාවේ කාලීන මාධ්‍ය ජාලය එකතු වීම පිළිබඳව එච්.එල්.ඔ. වේදිකාවට පළමුවෙන්ම සුබපතන්නේ ඉදාමත් ආඩම්බරෙන් කියන්න ඕන මේ වෙලාවේ. මම හිතන්නේ වර්තමාන දේශපාලන කරලියට කාලීන අවශ්‍යතාවයක් වෙච්ච අන්තර්ජාලය මාධ්‍ය ජාලය බවට පරිවර්තන වීමේ වාසනාව සහ වාග්ය එච්.එල්.ඔ. වේදිකාවල වාගෙන දෙනවා ඒක ඉදිරියෙන්. එනිසා දැන් තියෙන ප්‍රශ්නයක් කාටත් නොපෙනෙන කාටත් පේන කවුරු නොදැක්කා වාගේ තමන්ගේ ව්‍යාපාරික මාධ්‍ය ජාලය වර්ධනය කර ගැනීම සඳහා නැති ප්‍රශ්න ඇති කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ඕනර වඩා භුක්ති විඳින ආසියාවේ දූපත් රාජ්‍ය නැවතත් කඩා බිම දමන යුගයකට ශ්‍රී ලාංකික දේශපාලන පරිවර්තනය කරන්න ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව හුරු වෙලයි කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මම නැවතත් කිව්වේ දැන් මේ සියලු විද්‍යුත් මාධ්‍ය ඒ වගේම මේ මාධ්‍ය සියල්ල දැන් ඒ මාධ්‍යවල ආයු කාලය අවසන් වෙන බව මතක් කරන්න ඕන. ඒට හේතුව තමයි යව්වල යව්වනියා විද්වතුන් බුද්ධිමතුන් ගොවිකම්කරුවන් මේ සියලු දෙනාගේ අද මාධ්‍ය උපකරණ ඇතු වෙනවා. ඒ තමයි තමන්ගේ දුරකථනේ ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ඔවුන් මේ රට පිළිබඳව ලෝකයේ පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන පිළිබඳව ආසියාතික දේශපාලන පිළිබඳව තමන්ගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව තමන්ගේ රටේ ආර්ථිකය පිළිබඳව තමන් පිළිබඳව තමන්ගේ ගම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් පිළිබඳව දේශපාලඥයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබට හිමත් වෙනවා. අපි දැන් කොතනද මේ ඉරවිල ආයේ? ඔබට මතකයි දඩි සේනානායක ඩී.එස්. සේනානායක ජී.ආර්. ජයවර්ධන සර්ජන් කොතලාවල රණසිංහ ප්‍රේමදාස චන්ද්‍රිකා බණ්ඩාරන කුමාරතුංග මෙන්න මෙතනින් පස්සේ මම කියනවා ශ්‍රී ලාංකීය ආර්ථිකය ශ්‍රී ලාංකීය දේශපාලනය ශ්‍රී ලාංකීය අභිමානය හොම්බෙන් අරගත්තු තැන පටන් ගත්තේ මෙතනින්ද. මේ තමයි තිබුණේ පවුල් දේශපාලන අරගලය ආරම්භ වුණා. බණ්ඩාරනායක පරම්පරාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඳවුරට හිමිකම් කියනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කඳවුරට ජී.ආර්. ජයවර්ධනගේ පරම්පරාව ඒ අය මේකට උරුමකම් කියනවා. ඉන් පස්සේ මේක හිටියා වාමාංශික කඳවුරු මේ දැවැන්ත දේශපාලන කඳවුරු දෙකේ අයිතිය උදුරා ගැනීම සඳහා මහජනතාවගේ බදුමුදල් මහජනතාවගේ ජනමතය පාවිච්චි කරමින් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකට හානි පමුණවන්න පටන් ගත්තා. මේ චන්ද්‍රිකාගේ දේශපාලන ගමන් මගට අපි කියනවා සිංහල භාෂාවෙන් කිව්වොත් තියවනේ අර කණයානති ලූලා පණ්ඩිත යන ඒ වගේ උදාහරණ දෙනවා. ඉතින් මේ වගේ තැන්වලට ආපු මම කියන්නේ කාලකන්ණි දේශපාලච්ච රටට ආදරය කරපු අය නෙමෙයි. ඒ නිසා වර්තමාන වෙනකොට අපි දැක්කා දූරදර්ශී දේශපාලඥයෝ තාමත් ඉන්නවා. හැබැයි මෙයාට සිද්ධ වෙලා තියෙනවා මේ කාලකන්ණි තමන්ගේ පවුල කොට නගා ගන්න නැත්නම් තමන්ට දේශපාලන වශයෙන් ඉහළට යන්න තියෙන ගමනාව තමන්ගේ ව්‍යාපාර තමන්ගේ ධනය පාවිච්චි කරලා දේශපාලඥයන කඩේ යමින් ගමන් කරන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා පියෙන් ගන්න වැඩි. ඒකයි එක්සත් ජාතික පක්ෂ කාලාන්තර 33 තොයි සිද්ධියමයි. අද ඉතින් බලන්න මේ දේශපාලන පෙරළිය ඉන්න අය මම දකින්නවා ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂය කියන්නේ 47 නිදහසෙන් පස්සේ බිහි වෙච්ච පළවෙනි දේශපාලන කඳවුර. හැබැයි මේක එදා බිහි වෙන්නේ ශබ්දාවෙන්. බොහොම සබ්භාවයෙන් ද්‍රවිඩ මුස්ලිම් සිංහල මේ සියලුම ජාතීන් එකතු කරගෙන එකම තේමා පාඩයක් අරගෙන නැත්නම් සර්ජන් කොතලාවල වැනි විද්වතෙක් ඒ වගේම උගතෙක් වියතෙක් මේ තුමාගේ දේපළ සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂයේ නිවහනට කාර්යාලය එමන් නැත්නම් මේ රට ගොඩනගන්න මේ දන් දීලා ගලේ දා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම එකතු කරගෙන හදපු පරිසර නිර්මාණය. ඉතින් බණ්ඩාරනායක මැතිතුමා මෙතනින් පොඩ්ඩක් එළියට එනවා. ඒ එළියට එන්නේ බෞද්ධ ජනතාව සිංහල බෞද්ධ නිසා එතුමා ඉදිරියට ඇවිල්ලා මෙතුමා හදන්නේ මේ රටේ දේශපාලන සරලියේ සුවිශාල වෙනසක් කරනවා. ඒ එදත් ප්‍රජාතන්ත්‍රවාදය බොහොම සෙවුම්ව අනපනත්වට අනුකූලව මේ රටේ ඡන්ද ක්‍රමයක් තිබුණා. මේ ඡන්ද ක්‍රමෙත් දිගින් දිගටම ගලාගෙන ආවා. හැබැයි දැන් මේ මොහොත වෙනකොට දැන් අපිට පසුගිය කාල පරාසය පිළිබඳව කතිකාවක් ගොඩනගන්නට අවශ්‍යතාවයක් නැහැ. දැන් වර්තමානයේ ආසියාතික දේශපාලනය දැන් තියෙන ජාත්‍යන්තර දේශපාලන මෙතනදී අපිට අර යල් පැන ගිය දැන් මේ වෙනකොටත් තියෙන ආනුකම්පිත අවස්ථාව සංශෝධනය විය යුතුයි. මේක රාජ්‍ය සභා ආඥා පරිදිල පළාත් සභා ආඥා පරිදිල ගමේ තියෙන ධාම සංවර්ධන සමිතිය මරණාධාර සමිතිය සුභසාධක සමිතිය අඩම ගාන දෙන පන්සල දිනන දහම් ඒ සියලු සංවිධානවල විවස්ථාව සහ ඒවා වෙනස් විය යුතු කාලය. එහෙයි අපි එහෙම කියන්නේ. අපිට ආවේනික ආර්ථිකය ලෝක රටවල් වල අද බොහොම අතලොස්සයි තියෙන්නේ. ශ්‍රී ලාංකික ආර්ථිකය මොකද දාතුනේ? කෘෂිකාර්මික ආර්ථිකය. පස්සේ මේකට එකතු වුණා
සේවා ආර්ථිකය ඊට පස්සේ කර්මාන්ත ආර්ථිකය. ඉතින් මේවා මේ ඔක්කොම විප්ලවීය. දැන් අපි කියනවා සිංහලෙන් කිව්වොත් අච්චාරු ඇලියක ඉන්නේ. අච්චාරු හට්ටියක බෑලා දැන් අපිට තෝරගන්න බෑ. ලුණු රස අපිට දැනෙන්නේ නැහැ. අමුමිරිස් කර රස දැනෙන්නේ නැහැ. බුංචි කර රස දැනෙන්නේ නැහැ. කැරට් වල රස දැනෙන්නේ නැහැ. අපිට විනාගිරි රස වෙනම තෝරගන්න අමාරු. අබෝරු හට්ටියක රස වෙනම තෝරගන්න අමාරු. ඒ නිසා මේ අපි දින්නේ ලොකු අපිට ගැළපෙන නොගැළපෙන සියලුම දේ එකතු කරගෙන දැන් අර තියෙන දිරපු මල්ලකට යකඩ ටික දාගෙන පිටිපස්සේ යනවා. හැබැයි මේ දාන ටික ඔක්කොම අර හිල් වෙලා කඩාන හැලෙන තත්ත්වෙටපත් වෙනවා. දැන් මොකද්ද කළ යුත්තේ? ශ්‍රී ලාංකීය දේශපාලන කළ යුත්තේ වර්තමාන ආණ්ඩුව. වර්තමාන ආණ්ඩුව වග කිව යුතුද? මම කියනවා වර්තමාන ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිතුමා මොකද ලැජ්ජ නැති ජනාධිපතිවරේ. මොකද තමන්ට හිටපු දන අමතකයි, තමන් ප්‍රකාශ කරපු දේ තමන්ට අමතකයි. ඒ වගේම අද ගම්වල සිංහල බෞද්ධ අයට තමන්ගේ ජාති ආගම පිළිබඳව තියෙන ලැජ්ජාව. අපි පක්ෂවල කඳුරට කැඩිලා හැටියට අපේ හැමදාම ශ්‍රී ලාංකේය දේශපාලන තුල මේ රාජ්‍ය පාලනයේ ඉහළම පාලකයා බවට පත් වුණේ, විධායකයා බවට පත් වුණේ සිංහල නායකයෙක් නිසායි අපි ලැජ්ජ වෙන්න ඕන. ඇයි ලැජ්ජ වෙන්න ඕන? කියන දේ නොකරන කෙනෙක්. මේ රජය වර්තමාන රජය බොහොම සබ්බහවෙන් එදා සෝහිද ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරපු ඒ ඒ ඒ ඒ ප්‍රාර්ථනා කරපු දර්ශනයේ තේමා වර්ගල තමයි මෙහි යාපාලන රජය බිහි වෙන්න මූලික බීජ බල පරිවර්තනුනේ. හැබැයි එතනින් පටන් ගත්තට පස්සේ මෛත්‍රීපාල සිරිසේන නම් වූ අපිට අර අග්‍රගණයේ කියලා කියන්න පිළිබඳ කුණු කූඩේකට දාන ජනාධිපතිවරයෙක් බවට. මොකද මෙතුමාට වගකීමක් තිබෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී එලා අපිට මතකයි රාජපක්ෂ රජිමය විසින් පාලනය කරපු රටක් තිබුණේ. මේ රටේ හොඳ සහ නරක 50-50 තිබුණා. අපි කියන යුද ජයග්‍රහණේ ඒ ග්‍රාමීය සමස්ත ජනතාවගේ මානසිකත්වය වෙනස් වුණා. අපි දකිනවා කමුනාසලට කියන්න ඕන මම පුංචි උදාහරණයක් කියන්නම්. රාජපක්ෂ රජිමය තුල තිබුණු රජයේ වෙනසයි වර්තමාන රජයේ වෙනසයි බොහොම අමාරු නෑ තේරුම් ගන්න. බොහොම පහසුයි. හැබැයි අපි බුද්ධිමත්ව කල්පනා කරලා තීන්දුව ගන්න ඕන, බුද්ධිමත්ව හිතලා තීන්දුව ගන්න ඕන. මේ වෙනකොට මේක අපි දකිනවා මේ රාජපක්ෂ රජිමය තුල විශාල ධනස්කන්ධයක්. මම දන්නවා වර්තමාන ආණ්ඩුවට එවැනි හයියක්, එවැනි ශක්තියක් තියෙන පිරිසක් නැහැ කියලායි මගේ විශ්වාසය. හැබැයි රාජපක්ෂ රජිමය තුල විශාල ධනස්කන්ධයක්. වත්කම් රටවල් වල මිලියන ට්‍රිලියන ගණන් වලින් තැන්පත් කරගෙන මේ සූදුවේ බොහොම ජයගම මේ කාර්ය භාරය සිදු කරනවා. මොකද ඒකේ පළවෙනි පියවර රාජපක්ෂ රජිමය තුල එවකට කරේ හැමදාමත් බලාපොරොත්තු ජනතාව අපිට කටවමි. අපි දන්නවනේ කාර්නිවල් එකට ගියහම අතේ සල්ලි තිබුණත් නොතිබුණත් අර තියෙන අඩුව අපිට දැනෙන්නේ නැහැ. විනෝදකාමී පරිසරක ජීවත් වෙනකොට අපිට අපේ ආර්ථික පිළිබඳ වැටහීමක් නැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ අපිට වැටහීමක් නැහැ. හැබැයි කාර්නිවල් එකෙන් එදී වෙන්නේ මොනවද කියලා අපිට වැටහීමක් නැහැ. මේක තුළ මද්‍රව්‍ය තියෙනවද? මෙතන දූෂණේ තියෙනවද? මෙතන මොකද ඒ හිඳ එවැනි රාජ්‍ය පාලනයක් තිබුණු යුගයක් පසු කරලා මේක දූරදර්ශීව දැකලා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව මේ රට ණයබරින් ඉදිරි කර දෙද්දි මේ උපරිම ආපු වෙලාවක් මම හිතන්නේ. හැබැයි රාජපක්ෂ තාමත් බුද්ධිමත්ව අමාරුම කාල පරාසයක් අතතිව දෙද්දී ගත්තු ණයවල වාරිකටක ඇවිල්ලා එකතු වෙලා ඊට පස්සේ රටේ ජනතාවගේ අපේක්ෂා දීලා අන්තිම සිල්ටෙද්ද බෙදෙන තැනට එනකම් රාජ්‍ය නායකව පරිවර්තන ශ්‍රී ලාංකේය දේශපාලන. ඒ නිසා මම කියනවා වර්තමානයේ දැන් යහපාලන ආණ්ඩුවක් තිබිය යුතුද? අපි කියනවා තිබිය යුතු නැත්තම් මෙතන මූලික ප්‍රධානියා වර්තමාන ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා තමන් පොදු අපේක්ෂා බවට පරිවර්තනය කළේ මේ රටේ ප්‍රධාන දේශපාලන කඳවුර. ඇයි ඒ දේශපාලන කඳවුරේම කරන්න හේතු වෙන්නේ ඇත්ත කියලා මම විශ්වාස කරනවා. සිංහල බෞද්ධ ඡන්දපදනම ඔය එක්සත් ජාතික පක්ෂයට 30%ක 28% ප්‍රමාණයක් තමයි රාජපක්ෂ උරුම කරලා දුන්නේ. ඇයි එහෙම වුනේ? මේක හැමදාමත් මේ පක්ෂයට තිබුණේ සුළු ජාතියන්ගේ ඡන්දපදනම් ඡන්දකොටට මේ කඳවුර තල්ලු කරමින්, මේ එක්සත් ජාතික පක්ෂ කියන කඳවුර ඒගොල්ලන්ට තල්ලු කරමින්, මේ සිංහල නායකව මේ වැඩේ කරේ තල්ලු කරමින් පරාජයේ මාවතට තල්ලු කරමින් මාසෙන් මාසෙට සතියෙන් සතියට මැතිවරණ තිබුණු රටක්. මැති මාසෙන් මාසෙට පළාත් සභා කෑලි වලට කඩලා මැතිවරණ තිබ්බේ. ප්‍රාදේශ සභා කෑලි වලට කඩලා මැතිවරණ තිබ්බේ. හැමදාමත් මාසෙන් මාසෙට මැතිවරණ තිබිලා ට්‍රිලියන ගණන් මේ රටේ බලන්දාගාරේ මහජනතාවගේ මුදල් විනාශ කරපු රජය පරාජයට පත් කරලා තමයි යහපාන රජයක් සද්දාවෙන් පත් කරගත්තේ. මෙතනදී මොකද වුනේ? රටේ ජනතාව අපේක්ෂා කළේ එක නෙමෙයි, මෛත්‍රීපාල සිරිසේනගෙන් බලාපොරොත්තු වුණේ එක නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන මෙතන මේ යහපාන ආණ්ඩුවේ අපි කියනවා යහපත්ට ගොඩක් ගණනාවක් සිද්ධ වුණා. යහපත් වැඩ ගණනාවක් සිද්ධ වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ඕනට වඩා
මුදාහරපු රටක් කොහෙවත් දියුණු වෙන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වුණා පුරුදු කරපු රාජ්‍ය තුල අපිට බලාපොරොත්තු වෙන්න බැහැ කළමනාකරණය. හැබැයි රාජ්‍ය කළමනාකරණයට අත තිබ්බා. හැබැයි මෙතනදී පරිපාලන විභාගයෙන් 100%ක් හතුරු වෙන්නේ නැහැ කළමනාකරණයේදී. ඒක අපි තේරුම් ගන්න ඕන කාරණයක්. මේක හොරු වංචනිකයෝ දූෂිතව පිරිච්ච රාජ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ තිබුණේ. මේක එකපාර සුද්ධ කරන්න ලේසි නැහැ. මෙතන ලේසි නැහැ. ඊළඟට ජාතික ආණ්ඩුව තුල ඉන්නේ කවුද? මේ ජාතික ආණ්ඩුව තුල හිටියේ කවුද? හොරු මංකොල්ලකාරයෝ. ඒ නිසා අලුත් දේශපාලන චින්තනයක් නිර්මාණය වුණේ නැහැ. අලුත් දේශපාලන වැඩපිළිවෙළක් නිර්මාණය වුණා. යහපාල රජයතුළු නිර්මාණය කළා. හැබැයි මේ නිර්මාණය කළකෝ රාජ්‍ය පාලනය අරගෙන යන්න අලුත් පිරිසක් ආවේ නැහැ. අලුත් මාධ්‍ය කලාවක් ආවේ නැහැ. අලුත් නිර්මාණයක වටිනාකමක් දෙන්න පිරිසක් රටේ තිබුණේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මම කියනවා වර්තමාන ජනාධිපතිතුමා අද දවසින් දවස කරන ප්‍රකාශවලින් රට වියෝල් වෙනවා. එතුමාට වගකීමක් නැහැ. එතුමාට ගැළවිලා යන්න බෑ. එතුමාට ගැළවෙන්න එතුමාට එදා බලය දුන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්න බලය දුන්නේ නැහැ මේ රට ජනතාව. එදා මේ රට ජනතාව බලය දුන්නේ අලුත් සදාචාරාත්මක අර කියපු සෝවිත හාමුදුරන්ගේ දර්ශනය ඔස්සේ මේ රට ගෙනියයි කියන විශ්වාසය තිබුණේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මොකද්ද කළේ? ආපු ගමන් 10 දිනක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවන්න කෑලි වලට කඩලා එතුමාගේ බලකඳවුර හදන්න නිර්මාණය කරගත්තා. මෙතනදී අපි දකින්නවා රනිල් වික්‍රමසිංහ කියන අග්‍රාමාත්‍යවරයා 21 වසරක් තුල පමණක් නෙමෙයි එතුමාගේ දේශපාලන ජීවිතයේ මෙතෙක් කල් ගතතර පස්සේ අපි දැක්කා බඳු මහ බැංකුවේ ගනුදෙනු පිළිබඳ වෙච්ච කතන්දරේ. මම කියනවා රනිල් වික්‍රමසිංහ හොරකම් කළා නම් හොරකම් කළේ මෛත්‍රීත් එක්ක එකතු වෙලා. එහෙම වුණා නම් මොකද මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකාවේ සමස්ත මැතිවරණ කොට්ටාස මේවන්න මුදා තිබුණේ නැහැ ජනාධිපතිවරණේදී. එමලන් එතුමා කියන්න ඕනේ මම ජනාධිපතිවරයාට ජනාධිපතිවරණ මෛත්‍රීපත් වෙනකොට රට පුරාම මේ මැතිවරණ කටයුතු මෙහෙවන්න මුදල් වියදම් කරේ කවුද කියන එක එතුමා එලි කරන්න ඕන රටට. ඉතින් කවුද ගම්මානේ පෝස්ටවල ගැහුවේ? සිල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරු වැඩ කරේ කොහොමද? ඒ සල්ලි කොහෙන්ද ආවේ? එහෙනම් ජනාධිපතිතුමාට වගකීමක් සහ යුතුකමක් තියෙනවා. මා ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙලා මේ රටේ මැතිවරණ ව්‍යාපාරික වියදම් කරේ ඒ මුදල් කවුද වියදම් කරේ කියලා මම අපිට සැකයසක් කෘතුවලයක් තියෙනවා. සැකයසක් කෘතුවලයක් තියෙනවා. රනිල් මෛත්‍රී රවි මේ තුන්දෙනා එක්ක යම්කිසි ගනුදෙනුවක් තියෙන්නේ නැති තිබුණා වෙන්නේ නැති නැත්තම් මෛත්‍රීට වියදම් කරන්නේ කවුද? එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන්න මෛත්‍රීට මේ තරම් රට පුරාම මේ හිටපු ලේකම්වරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ත්‍රිලියන ගාණක් අරගෙන ආවද? ඔය හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා භාණ්ඩාගාරයේ ගිණුමේ මෙතර මිලියන ගාණක් තිබුණද ජනාධිපතිට මේ වියදම් කරන්න? ඒ නිසා මම කියන කාලකණි ප්‍රකාශ නොකර එතුමාගේ යුතුකමක් සහ වගකීමක් තියෙනවා. එතුමා තනි පක්ෂයක ජනාධිපතිවරයෙක් නෙමෙයි. ඒ නිසා තමයි යුතුකමක් තියෙනවා මේ රටේ තිබුණු සියලුම දේශපාලන කඳවුරු ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්න ස්ථාවරේ හරි කියලා මම කියනවා. ජනතා විමුක්ති පෙරමුණ එදා ඉඳලා අද වෙනකන් හැමදාම ඍජු තීන්දුව තීරණ ගත්ත පක්ෂයක්. හැබැයි ඒ පක්ෂයේ සියලුම බලවේග විද්වතුන් බුද්ධිමතුන් එකතු වෙලා විශ්වාස කළා මෛත්‍රීපාල සිරිසේන තමයි මේකට සුදුසුයි කියලා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වෙනකොට අමුවේ මේ සියලු කඳවුරු වලට එතුමා හිතනවා මේක හොරෙක් අල්ලගුවාම වංචාකාරයෙක් දැඟවිල්ල දික් කරපුවම රටේ ජනතාව සියලුම දෙනා මෛත්‍රීපාල වටා එක්කොක් වෙයි කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ වෙලාවේ තියෙන්නේ උවමනාව තියෙන්නේ මහින්ද රාජපක්ෂට තියෙන බිය. මහින්ද රාජපක්ෂට බියයි නේ. මහින්ද රාජපක්ෂට කරපු වංචාවට මහින්ද රාජපක්ෂට කෙලෙහිුණේ නැති වැඩක් කරලා මේ පැත්තට බැලලා මේ පොදු අපේක්ෂක හොටුණු බලන්න ගන්න තිබුණු ඒ විදිහට ජනති වැඩි දැන් මෛත්‍රීට වමාරා ගන්න බැරුව දඟලන්නේ. ඒ නිසා මම කියනවා තාමත් බොහොම ඉතාමත් සූක්ෂම ලෙස ජයාලගේ පරම්පරාව මේ රටේ ආධිපත්‍ය උසුලනවායි කියන එකයි මගේ විශ්වාසය. ඒ හේතුව තමයි අපි ආසියාතික දේශපාලන ක්‍රමවේදයක නෙමෙයි මේ ඉන්නේ. මේ ජාත්‍යන්තර දේශපාලන ක්‍රමයක් තිබෙන්නේ. අපේ රටේ අපේ අද මේ වෙනකොට වැවිලි ආර්ථික විනාශය. කර්මාන්ත ආර්ථිකයේ විශාල බදමුදලක්. මේ තිබුණු අපි හිතමු මෙහෙම ගනිමු. අද රාජ්‍ය පාලනය දුල ගන්න බලන්න රාජ්‍ය සේවය හිර වෙලා. මේ රාජ්‍ය සේවයට ගෙවන්න වැටු පාදයන් කොහෙද? අපි හිත වෙන පාලකයෙකුට මේ රට බාර දුන්නම මොකද්ද තියෙන ක්‍රමවේදය? මේ රට දියුණු කරන්න නම් ග්‍රාමීය ජනතාව සුදිත මුදිත කරලා ඔවුන් සතුටෙන් තියන්න අපි දන්නවා මේ රටේ ප්‍රාග්ධනය මේ රට ලැබෙන ආදායම දැන් මේ මොහොත වෙනකොට මේ තිබුණු පසුගිය තිබුණු රජයට වඩා මේ රජය යහපත් කියලා අපිට කියන්න පුළුවන් පැතිකඩවල් තියෙනවා. රාජ්‍ය කර්මනාකරණේ ඒ විතරක් නෙමෙයි අද රාජ්‍ය නිලධාරීන් අකර්මණ්‍ය වෙලා නැහැ. ඔවුන්ට තියෙන දේශපාලන චින්තනය මහින්ද රාජපක්ෂ තාම සූක්ෂම ලෙස ඇදුවේ සියලුම රාජ්‍ය නිලධාරීන් සංස්ථාවල එවග රාජ්‍ය ආයතනවල එවගේම ආරක්ෂක අංශවල බෞද්ධ සිංහලයා වෙච්ච ඒ හැමෝටම දැම්මා
අලුත් අනපනත්වල නැති මානසිකත්වයක් ගොඩනැගුණා. අනපනත් ක්‍රියාත්මක නොකර නීති පද්ධතියේ පැත්තකට විසික් කරලා රටේ ජනතාවට මතයක් හැදුවා. ඒ තමයි හොණ වෙලාවක පිළිවන් මුස්ලිම් ජාතිකයෙකුට, ද්‍රවිඩ ජාතිකයෙකුට, එහෙම නැත්නම් පන්සලකට පල්ලියකට චූටියෝ පොඩි අකරදැබ්බයක් සිදු කරලා ඒ පරිසර නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩුවක් පෙළන තරම. එනිසා මම කියනවා මේ වෙනකොට ලංකාවේ මාධ්‍ය ආයතන විශාල වගකීමක් තියෙනවා. මේ රට ආදරය කරනවා නම්, ජනතාවට ආදරය කරනවා නම්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම්, ජාත්‍යන්තර දේශපාලන පිටවන්ද ගෞරවයක් තියෙනවා නම්, ඔබේ මාධ්‍ය ආයතන රැක ගන්න ඕන නම්, ඇත්ත ඇති සැටියෙන් එළියට දාලා දැමීමේ වගකීම ඔවුන් සතුයි. එනිසා මම කියනවා මේ හැම දේශපාලන කඳවුරකම ඉන්න අය ඒ අයට වගකීමක් අදුකමක් තියෙනවා. මේ වෙලාවේ තමන් පෞද්ගලිකව තමන්ගේ ජීවිතයේ ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූල අනුගත වෙමි. මේ රටේ ජනතාව නොමග යවන්නේ නැතුව, ජනතාව නොමග යවලා බලය ලබා ගැනීමට අධිකම් කරගන්නේ නැතුව යහපත් පරිසරයක් නිර්මාණය කරගන්න මේ පොළව පය ගහලා ඉන්න සියලු දෙනාට වගකීමක් තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා, රටේ ජනතාවට ආරාධනා කරනවා, අලුත් විදිහට හිටන් අලුත් මාධ්‍ය කලාවකට තමුන්නාසලා හුරු වෙන්න. ඒ නිසා අපි දකින අපි දන්නවා සිරස, හිරු, ජාතික රූප වහින දෙරණ මෙසියලු මාධ්‍යන්නේ ව්‍යාපාරික කලාවකයි තියෙන්නේ. ඒ නිසා ඇත්ත තමන්ගේ මතේ මේ රට ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍ය ආදලක් නැහැ කියන එක මගේ විශ්වාසය. ඔන්නේ වහගෙන යන්නේ ප්‍රසිද්ධ චරිත වහගෙන ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කරලා බලන්නකෝ. බලන්නකෝ පන්සලට ගිහිල්ලා මල් පූජා කරලා එළියට එනකොට එන්නේ කාට හරි බැනගෙන. ඒ එනකොට මයික්‍රෝෆෝන අටවගෙන, කැමරා ෆෝන් අටවගෙන ඉන්නවා. හැබැයි ඔහුගේ ඇමතිවරයෙක්ගේ හිතේ නැති ප්‍රශ්න ඇති කරනවා මාධ්‍ය වේදියා. නැති ප්‍රශ්නයක් ඇති කරනවා. ඌට හරි අම අසීරුතාවයකට පත් වෙන. ඒ වෙලාවේ දෙන සෙනික උත්තරය තුලින් මම හිතන්නේ අපහැදිලි චිත්‍රයක් මේ රටේ නිර්මාණය කරලා මේ රටේ පාලන තන්ත්‍රයට ලොකු හානියක් කරනවා. ඒ නිසා මම කියනවා සදාචාරාත්මක කාලීන මාධ්‍ය කලාවක අවශ්‍යතාවය දැන් තියෙනවා. අපි බලන් ඉන්නවා මේ ප්‍රධාන මාධ්‍ය ආයතන වලින් රටට ගැළපෙන මාධ්‍ය, ජනතාව අපේක්ෂා කරන මාධ්‍ය ආයතන බිහි වෙයිද කියන එක හරි සැකයි. මොකද රජයේ මාධ්‍ය රජයේ කරන වැඩ පුළුවන් තරම් ප්‍රචලිත කරන්න උත්සාහ කරනවා. පෞද්ගලික මාධ්‍ය ආයතන රජය ඒ ඊට අභ්‍යන්තරව තිබෙන වෙනත් දේශපාලන කඳුරක් අප්පලා තියලා මාධ්‍ය වැඩි ජනතාවගේ වැඩි අවධානයට එල්ල කරගන්න බලනවා. ඒ නිසා මම කියනවා මේ රටේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. අපරට ශ්‍රී ලංකිය මේ ආසියාතික රට ජල මහා දෙකාණේ වගා කරන්න පිළිවන් ස්වභාවික විපත් අඩු රටක්. ඒ නිසා තමන්ගේ ග්‍රාමීය ආර්ථිකය, තමන්ගේ පවුල, තමන් කළ යුතු තමන්ට තිබෙන කාලය කළමනාකරණය. අපි දන්නවා අපේ රටේ තරම් ආහාර විසික් කරන රටක් කොහෙවත් නැහැ. අපේ රටේ ගත්තම හෙලිවලන් වලත් කැම ටිකක් ඉතුරු, කැම මේසෙක කැම ටිකක් ඉතුරු, ඒ වගේම එළිය පිළිගන්නේ කැම ටිකක් ඉතුරු. ඒ නිසා මම කියනවා ආර්ථික කළමනාකරණය යන හැමෝම යාපත් විදිහට හිතන්න ඕන කාලයක්. ඒ නිසා දේශපාලන හඳුරු නිර්මාණය කිරීම නෙවෙයි වැදගත් වන්නේ, හැමෝම අවංක විය යුතු කාලයක්. ඒ නිසා මේකේ වගකීම තියෙන්නේ අන්තර්ජාලයට පමණක් නෙවෙයි, මම කියන්නේ සමාජ ජාලයේ විශාල වගකීමක් තියෙනවා. කාටත් කරන්න බැරි වැඩක් සමාජයට කරන්න පිළිවන්. ඒ නිසා මම කියන හැමෝටම තමන් මේ කාලින මාධ්‍ය ජාලයට එකතු වෙන්න, තමන්ගේ අදහස් මුදාහරින්න, තමන්ගේ අදහස් බහින තමන්ගේ අතේ තියෙන දුරකථනයෙන් පාවිච්චි කරන්න. හැබැයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, රටේ ජාතීන් ජීවත් වෙන ජාතීන්ට, තමන්ගේ ආගමට අගෞරව නොවන ආකාරයෙන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න තමන්ම මාධ්‍ය නිර්මාණය කරගත යුතු කාලයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ වෙලාවේ අවසාන වශයෙන් මම කියනවා මේ රටේ මේ වෙනකොට SLO වේදිකාව 358 වෙනි කඩේමත් පව කරලා මම හිතන්නේ අපි සතුටු වෙනවා. මොකද මේක කාගෙවත් ඔඩක්කුර වැඩිච්ච මාධ්‍යයක් නෙමෙයි. ඒ නිසා කාගෙවත් ඔඩක්කුර වැඩිලා නැහැ, එක කඳුරකට වැඩිලා නැහැ. ඒ නිසා මම තමුන්නාතර කියනවා බුද්ධිමත්ව කඩයුතු කරන්න පිළිවන්. ඒ වගේම රටේ සැබවින්ම රටේ ප්‍රවේශයක මතේ රට පුරා ව්‍යාප්ත කරලා මම කියලා වර්තමාන දේශපාලන තුල පමණක් හිර වෙන්න ඕන නැහැ මාධ්‍ය ආයතන. ව්‍යාපාරික දේශපාලන කඳවුරේ හිර වෙන්න ඕන කමක් නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පුළුල්ව තියෙන රටේ Tamanට පුළුල්ව හිතන්න පිළිවෙල නිසා මම හිතනවා මේ විශාල ප්‍රධානම කියන්නේ ජනතාව වගේ විය යුතු සියලු ආයතන වගේම අසහ යුතුකමක් තියෙනවා. Taman අවංක වෙලා මේ රටේ ජනතාවේ මේ රටේ අභිමාන අපි සුරකින්න ඕන. ඒ නිසා මම හිතනවා කඩාවැටි චාරිත්‍රිකයකට වගේ කියන්න ඕන මේ රටේ පාලක එක්කෙනෙක් දෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එදා ඉඳන් මෙදා වෙනකම් වගේ කියන්න ඕන. ඒ නිසා විශේෂයෙන් මම මේක එල්ල කරන වර්තමාන ජනාධිපතිතුමා වඩවල නැවත ලැජ්ජයි යහන් ඉන්නත් ලැජ්ජයි සමහර සිරසේ කියපු කතාවලේ තවත් වෙන්නේ සමාජ ජාලාවක තියෙන කතාවලේ තවත් ජාලයක තියෙන. ඒ නිසා එතුමාට වගකීමක්, එතුමා මේ රටේ ප්‍රධාන පෙළේ පුරවැසියා, මේ රටේ විධායක ජනාධිපතිවරයා. එතුමාට තියෙන තමන් පත් කරපු ආණ්ඩුව, තමන් හදාගත්තු ආණ්ඩුව ආරක්ෂා කිරීම සහ ඒ කළමනාකරණය
කර්මනාකරණය කිරීමේ වගකීම ඔහු සතුයි. ඒ නිසා ඔහුට දැඩිව අපි මම එල්ල කරනවා එතුමාට, එතුමා හදපු අමාත්‍ය මණ්ඩලය. ඊයේ පෙරේදා 16ක් අපි දැක්ක ඇහිලියට ගියා. මේ 16 කොහොමද ඉන්නේ ඇත්තේ? මේ අවුරුදු එකහමාර දෙක තුල මේ 16 ඉන්නේ ඇත්තේ කොහොමද? මේ වගේ අයිතියක් රාජ්‍ය පාලනය කරන්න වැඩි සමන් කියන කරුණා කරලා වෙනස් වෙන්න ඕන කාලය වෙලද වෙන නිසා අවශ්‍ය මාධ්‍ය ජාලයක් දැන් බිහි වෙන නිසා SLO වේදිකාවට සුබ පතනවා. ජයග්‍රහයි මාවත කරා යන්නට වාසනාව ශක්තිය ලැබේ.